මේක හොඳටම හොලන්තියන වැහි බරවුණු අලකළු වලින් පිරුණු හරිම ලස්සන හවසක්. ඉතින් මට හිතනාද වෙනසකටත් එක්ක රෑ කෑම වලට ඕන කරන බඩු ටික ගන්න මේ ලස්සන පරිසරයේ විඳින ගමන් පයින් මාද ග්‍රොසරි ෂොපින් යන්න ඕනි කියලා. ඉතින් අද මගේ හස්බන්ඩ් වැඩ දවසක් නිසා එයා ආසම කරන කෑමක් රැට හදන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් වෙනදට අපි දෙන්නම ග්‍රොසරි ෂොපින් ආවත් අද ඒ කෑම එක හදන්න ඕන කරන බඩු ටික ගන්න මට හිතන තනියෙන් චුට්ටක් ග්‍රොසරි ෂොපින් කරන්න එන්න ඕනි කියලා. ඉතින් මෙහෙම තනියෙන් ග්‍රොසරි ෂොපින් කරනකොට මට මතක් වෙන්නේ මගේ හස්බන්ඩ් එක්ක ආවම එයා කරන පිස්සු වැඩ, පිස්සු කතා, ඒව නැතුව පොඩි පාළුවක් දැනෙනවා. තනියෙන් දේවල් කරද්දී ඒකෙනුත් අමුතු දෙයක් හිතට දැනෙනවා. අන්න ඉතින් මේ තියන්නේ මං ආසම කැන්ඩි තියෙන තැන. මෙතනින් යනකොට නම් ඉතින් එකක් ගන්නතෝ යන්න හිතෙන්නේම නෑ. ඉතින් මේ තියන්නේ මේ දාසල ගොඩාක් සීතල හින්දා නිතරම හුස්ම ගන්න අපහසු වෙනවට නහයට අලවන ප්ලාස්ටික්. ඉතින් මේක තමයි මේ දාසල මගේ හොඳම යාළුවා. අනේ ඉතින් මට ආඩ කරන බඩු ටික ඔක්කොම අරගෙන ඉවරයි. දැන් ඉතින් ඉක්මනින්ම ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මං හරි මාසයි මේ වගේ වැහිබර කාලගණයක් තියෙන හවස් වරුවල්ට මේ විදිහට නිදහසේ එළිය ඇවිදින්න. ඉතින් දැම්මන් ගෙදර ඇවිල්ලා මං යන්න කලින් වේලෙන්න දාලා ගිය මගේ ඇතුල් ටික ගන්න තමයි දැම්මන් හදන්නේ. ඉතින් මේ විදිහට මම මගේ වේලුණු ඇදුම්වලට ෆැබ්‍රික් මිස්ට් එකක් ස්ප්‍රේ කරනවා. ඒකෙන් මගේ ඇදුම්වලට හොඳ සුවඳක් ගේනවා. ඉතින් සමහරක් දේවල් තියෙනවා අපේ මනසට ඒ දේවල් වලින් හොඳ නැවුම් බවක් ගෙනවා. ඉතින් හොදපු ඇඳුම් කියන්නේ ඒ වගේ දෙයක්. ඒවා වලින් මගේ හිතට අමුතු නැවුම් බවක් ගෙනවා. ඉතින් දැන් මං ආයෙ වාෂ එකක් දාගන්න. ඉතින් වොෂ එකක් දාගෙන ඉවර වෙලා මේ සීතල අඩු වෙන විදිහේ පහසු ඇඳුමක් ඇඳගන්න තමයි දැන් මං හදන්නේ. ඉතින් උදේ ඉඳන්ම අවුවයි වැස්සයි දෙක අතර කාලගුණේ මාරු වෙවි තිබිලා දැන් ඉර බැහැලා ගියාම ටික ටික වහින්න පටන් ගත්තා.
ඉතින් මේක තමයි හොඳම වෙලාව කෝෆි එකක් බොන ගමන් පොතක් කියවන්න. ඉතින් මේ දවස්වල මම ගොඩක් වෙලාවට කේ ඩ්‍රාමාස් බල බල ටීවී එකේම ඉන්න හින්දා මං හිතුවා ඒකෙන් ජොට්ටක් මිදිලා මේ විදිහට පොතක් කියවන හොඳයි කියලා. ඉතින් මේ විදිහට වැස්සේ සද්දේ උණුමුණු කෝපි එකකුයි ලස්සනම පොතකුයි කියන්නේ හරියට නිකම් භාවනාවක් වගේ. ඉතින් දැන් මං හදන්නේ රැට කෑම ලෑස්ති කරන්න. ඉතින් උයනවා කියන එකත් එක්තරා විදිහක මානසික සතුටක්. හැබැයි එක සතටක් වෙන්නේ අපි එක සතටින් කළොත් විතරයි. ඉතින් මං කෑමක් හදනකොට මට හැමතිස්සෙම මතක් වෙන්නේ මගේ හස්බන්ඩ්ගේ කෑම එක දිහා බලලා සතුට වෙන හැටි. ඉතින් ඒක නිසා මම මේ කෑම එක හදන්නේ ගොඩාක් සතුටින්. ඉතින් දැන් මම මගේ කෑම ටික හදාගෙන ඉවර වෙලා ඊට පස්සේ මගේ කිචන් එක අස් කරගන්න තමයි හදන්නේ. උයලා ඉවරුණු ගමන්ම කිචන් එක මේ විදිහට ක්ලීන් කරගත්තම මගේ මනසට දැනෙන්නේ ගොඩාක් ලොකු සැහැල්ලුවක්. ඉතින් කිචන් එක ක්ලීන් කරලා ඉවර කරගෙන රැසත් පෑව හින්දා එමි මමයි හදන්නේ චුට්ටක් එළියට ගිහිල්ලා කෝෆි එකක් බොන්න. මේ වෙලාවේ එළිය හොඳටම කරවල වැටිලා ඒ වගේම හොඳටම සීතලයි. ඒ වුණාට අපි දෙන්නට හිතන එළියට එන්න ඕනි කියලා. සීතලයිද? කොහෙද අපි දෙන්නට කෝෆි බොන්න දැනක් තියන්නේ? කොහෙද තියන්නේ? කොහෙද තියන්නේ? මෙන්න තියෙනවා. ඉතින් අපි දෙන්න සීතලෙන්ම ගිහින් උණුමුණු කෝෆි එකකුත් අරගෙන ආයිමත් අපේ ගෙදර ළඟට ආවා. ඉතින් ඔයත් මගේ ඉන්ස්ටි ස්ටෝරිස් බලලා කෙනෙක් නම් දැකලා ඇති මං ගොඩක් දවසකට මගේ මේ එක මෙතනට වෙලා ඉඳගෙන කෝෆි බොනවා. මගේ හස්බන්ඩ් එන්න පරක්කු වුණ දවස්වලට මායේ මේ මෙතනට වෙලා කෝෆි එකක් බිබී එයා එනකම් බලාගෙන ඉන්නවා. මේ රටේ මං දැකපු ගොඩාක් විශේෂ දෙයක් තමයි ඕන තරම් කරවල වෙච්ච වෙලාවක වුණත් ගොඩාක් පරිස්සමෙන් අපිට පාරේ යන්න පුළුවන් වගේම මෙහෙම නිදහසේ ඕන තැනකට වෙලා අපිට කරුවලේ වුණත් ඕන වෙලාවක ඉන්න පුළුවන් එක. ඉතින් ගොඩාක් සීතල වුණත් උණුමුණු කෝපි එක බොන ගමන් ගොඩාක් සැහැල්ලුවෙන් නිදහසේ මෙතනට වෙලා ඉඳලා දැන් අපි දෙන්න ආයිමත් ගෙදර යන්නයි හදන්නේ.
ඉතින් මේක තමයි අද මම ලෑස්ති කරපු රෑ කෑම එක. තෝසේ හදලා උලුදු වඩේ හදලා සාම්බාර් හොදි එක්ක උලුදු වඩේ කන සම්බෝල. आनंद भवन आनंद भवन वो काले पिंग का आनंद भवन नहीं क्या नेता ඉතින් මේ දාසල මගේ හස්බන්ඩ් චුට්ටක් බිසී හින්දා එයා ගෙදර එනකොට එයා කැමති මේ වගේ කෑම මම එයාට හදලා තියෙනවා. ඉතින් මේක තමයි අපේ වෙලාව. දවසේ සිද්ධ වෙච්ච හැම දේ ගැනම කතා කර කර අපේ රෑ කෑම ගන්න. ඉතින් රෑ කෑම අරගෙන ඉවර වෙලා මම අවශ්‍ය එකක් දා ගන්න. ඉතින් දැන් මම රිෆ්‍රෙෂ් වෙලා මගේ ස්කින් කෙයාර් රුටින් එක කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අනිත් හැම දෙයකටමත් වගේම අපි වෙනුවෙනුත් දවසින් කාලයක් වෙන් කරගන්න ඕනේ. මොකද මුලින්ම අපි අපිට ආදරය කරේ නැත්නම් අපිට බෑ අපිට වඩා හොඳට තව කෙනෙක්ට ආදරය කරන්න. ඉතින් ඒක නිසා මුලින්ම අනිත් අයට ආදරය කරන්න කලින් අපි අපිට ආදරය කරලා ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේක ලිප් මාස්ක් එකක්. ඉතින් මේ දවස්වල අපේ ලිප්ස් ගොඩාක් ඩ්‍රයි වෙන හින්දා මං හිතුවා මගේ ෆේස් මාස්ක් එකත් එක්කම මේ ලිප් මාස්ක් එකත් යූස් කරන්න ඕනි කියලා. ඉතින් මගේ මාස්ක් එක දාගෙන ඉන්න ඕන වෙලාව ඉවර වෙනකන් මං හදන්නේ බ්‍රීතින් එක්සර්සයිස් ටිකක් කරන්න. ब्रीथिंग एक्सरसाइज කරාම ගොඩාක් මනස සැහැල්ලු වෙනවා. ඒ විතරක් නෙවෙයි හුස්ම ගැනීමේ අපහසුකම් තියෙනවා නම් ඒවත් ගොඩාක් මගහැරෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ සීතල කාලෙදී අපේ ගෙදර වාතය පිරිසිදුව තියාගන්න එක සුවඳට තියාගන්න එක ගොඩක් වැදගත්. ඉතින් දැන් මම හදන්නේ මගේ මින්ට් හර්බ් ටී එක හදාගන්න. ඉතින් අපි නිදා ගන්න කලින් මින්ටි එකක් බිව්වම අපිට හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි හුස්ම ගැනීම පහසු කරනවා. ඉතින් දැන් තමයි වෙලාව
මේ ලස්සන දවසේ ඉවර කරන්න. ඉතින් මට ඊයේ ලංකාවේ ඉඳලා ශිහාන් පීරිස් කියලා මල්ලි කෙනෙක්ගෙන් මෙන්න මේ ලෙටර් එක ඇවිල්ලා තිබ්බා. ඉතින් මේකේ හරීම ලස්සන වචන වලින් ලස්සන ලියුමකුත් එක්ක ලස්සන නිසදසක් ලියලා එවලා තිබ්බා. මට මතකයි මේ මල්ලි මුලින් ඉඳලම මගේ YouTube වීඩියෝස් වලට කමෙන්ට් කරපු කෙනෙක් කියලා. අනිත් මට තියෙන ලොකුම සතුට තමයි ඔයා පිරිමි ළමයෙක් වුණ එක. මම වීඩියෝස් කරන්නේ අපේ එදිනදා ජීවිතය ගැන වුණත් පිරිමි ළමයි කිහිප දෙනෙක්ම ඉන්නවා ඒවා බලලා ඒවට හැමදාම හරිම ලස්සන කමෙන්ට්ස් ලියන. ඉතින් මට ඔයාලා ගැන හරිම සතුටයි. මොකද ගොඩාක් නරක වචන කියන නරක දේවල් කරන මේ ලෝකේ ඔයාලා වගේ හොඳ අම්මලාගේ හොඳ පුතාලා ටිකක් මගේ වීඩියෝස් බලන එක ගැන මං හදවතින්ම සතුට වෙනවා. ඒ වගේම මේ ශිහාන් මල්ලි වගේම ඔයාලත් කවදා හරි ඔයාලා ලබන වයිෆ්ලා මේ ලෝකේ වාසනාවන්තම වයිෆ්ලා වෙයි කියලා මං හිතනවා. ඉතින් ශිහාන් මල්ලි ආට ගොඩාක් ස්තුතියි මං වෙනුවෙන් මේ විදිහට මහන්සි වුණාට. ඉතින් මේ අවුරුද්ද ඉවර වෙන්න තියෙන්නේ තව දවස් කිහිපයයි. ඉතින් අද මම මගේ ඩයරි එකේ ලියන්නේ මම මගේ හැම අවුරුද්දකම අන්තිමට ලියන දෙයක්. ඉතින් මේ අවුරුද්දේ ඔයාලා එක්කත් මට ඒ දේ බෙදා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලත් මේ අවුරුද්දේ අන්තිමට මේ දේ මෙහෙම ලියයි කියලා. ඒ තමයි 2021 අවුරුද්ද ඉවර වෙන්න හදනකොට 2021 අවුරුද්ද වෙනුවෙන් මං කාටද මොනාටද ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනි කියලා. පළවෙනියටම මේ ලෝකේ මගේ වීරයා, මගේ අම්මා, මේ ලෝකේ ශක්තිමත් කාන්තාවක් විදිහට ජීවත් වෙන හැටි වගේම හොඳ නරක ලස්සනට කියා දෙමින් ලස්සන ජීවිතයක් මට දුන්නට. දෙවැනියට මගේ හස්බන්ඩ් මගේ ජීවිතේ ගොඩාක් ලස්සන කරාට, හැමදාමත් මාව සතුටින් තියනවට, මේ ලෝකේ ඉන්න වාසනාවන්තම වයිෆ්ලා අතරින් එක්කෙනෙක් මං කියලා මට හිතන තරමටම හැමදාම මට ගොඩාක් ආදරය කරනවට. තුන්වැනියට මගේ පවුල, පොඩි කාලේ ඉඳලම දුක සැප බෙදාගන්න, රණ්ඩු වෙන්න, හිනා වෙන්න, පාටි දාන්න, ඒ හැම දෙයකටම මාත් එක්ක හිටිය සුදු අම්මා සීයා ඇතුළු මගේ ලොකුම ලොකු ලස්සන පවුල. ගොඩාක් දුරක හිටියත් ඒ ආදරේ එහෙම්මම තාමත් හදවත්වල ඉතුරු වෙලා තියෙන ආදරණීය මගේ පවුල. හතරවෙනියට මගේ එමි. කවුරුත්ම ගෙදර නැති වෙලාවක පවා හෙවණල්ලක් වගේ මගේ ළඟම දැවටි දැවටි මට සතුට ගෙනාව මගේ චූටි සුරංගනාවේ. පස්වෙනියට එදා ඉඳන් අද වෙනකම්ම වෙනස් වෙන්නේ නැතුව හරිම හිත හොඳින් හිටපු මගේ හිත හොඳ මගේ යාළුව ටික දෙනා. ඊට පස්සේ මගේ ආදරණීය YouTube පවුල. නපුරුයි කියලා හිතපු මේ ලෝකය ඔයාලා තමයි මෙච්චර ආදරණීයයි කියලා මට පෙන්නුවේ. තාමත් මේ ලෝකේ ලස්සන මනුස්සකම් තියෙන ආදරණීය හිත් තියෙන මිනිස්සු ඉන්නවා කියලා මම දැනගත්තේ මගේ YouTube පවුලේ. ඉතින් ඒ වගේම මන් දැන හෝ නොදැන මගේ හිතට සතුටක් ගෙනාව, මූණට හිනාවක් ගෙනාව හැම දෙනාටම. ඉතින් අවසාන වශයෙන් මට වෛර කරන, මාව විවේචනය කරපු, එක වචනකින් හරි එක කමෙන්ට් එකකින් හරි මාව රිද්දපු ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තුතියි. මොකද ඔයාලා තමයි මට කියලා දුන්නේ ජීවිතේ කවදාවත් ඔයාලා වගේ කෙනෙක් වෙන්න හොඳ නෑ කියලා. ඒ වගේම සමාජයේ කවදාවත් ඔයාලා වගේ හැසිරෙන්න හොඳ නෑ කියලා. ඔයාලගේ වචනවලින් රිදුණු මගේ හිතෙන් තමයි මම මේ තරම් ගොඩාක් ශක්තිමත් වුනේ. ඉතින් අනිවාර්යෙන්ම මම ඔයාලටත් ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් 2021 අවුරුද්ද වෙනුවෙන් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙමින් මේ ලස්සන අවුරුද්ද අපි එකතු වෙලා ගොඩාක් ලස්සනට ඉවර කරමු. හැම දෙයකටම ගොඩාක් ස්තුතියි.